समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कथञ्चानन्द अर्यस्स विनये अनुत्तरा इंद्रिय भावना होती थी। तलवत गुड ज्ञानाराम भावना मध्यस्थानाधिपति अति पूजनीय नायक माहिमपाणन वहंसे अतुलो पिन्नांत आरामवासी महासंगरत्नेन अवसराई श्रद्धावंत कारुणिक गुणवंत पिन्नतुनि देशनाव आरंभ करन्नट मत्तेन सिहिपत् करन्डोने अत मे देशनावट संबंध वेन्न हिटिये अपे लोकु स्वामीन् वहांसे अपे उडुदुम्बर नायक स्वामीन् वहांसे तमाई मे देशनावट पस्सुरु एकट संबंध वेन्न हिटिये नमुत् जीविते अविनिश्चित भव ओप्पु करमिन अपे आरामे वैडवासे करपु वयोवृद्ध स्वामीन् वहांसे नमक अद दहावल अपवत्तीम हेतु करगेन लोकु स्वामीन् वहांसेट आरामेट वडिन्नट नोहेकि तत्त्वयक् ऐति वुणा ए निसा अपि संबंध उने पिन्नतुनि අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසංකේය කල්ප ගාණක් තිස්සේ පාරමී ධර්මයන් පුරලා ප්‍රතිපත්ති පුරලා අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළ ධර්මයේ තුල අඩංගු වෙලා තියෙන සුවිශේෂී විදර්ශනා මාර්ගයක් පිළිබඳව අපි දන්නවා දජග්ග සූත්‍රයේ තියෙනවා ජීවිතයේ බයක් තැති ගැනීමක් ලොබ දැහැ ගැනීමක් ඇති වුනොත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව අනුස්මරණය කරන්න කියලා දජග්ග සූත්‍රය මා හිතන්නේ හැමදෙනාම දන්නවා බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වෙනකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව ස්මරණය කරන්න කියනවා. ඇයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව ස්මරණය කරන්න ඕන? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡම්මි අනුත්‍රාසි අපලයි. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරපු ශාස්ත්‍රුන් වහන්සේ. දේශය ප්‍රහාණය කරපු ශාස්ත්‍රුන් වහන්සේ. මෝහය ප්‍රහාණය කරපු ශාස්ත්‍රුන් වහන්සේ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට රාගය හේතු කරගෙන රාගය ප්‍රත්‍ය කරගෙන උපදින බයක් තියෙනවා නම් ඒ බය නෑ. රාගය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා උපදින තැති ගැනීමක් තියෙනවා නම් ලොමු දැහැ ගැනීමක් තියෙනවා නම් ඒවා බුදු පියාණන් වහන්සේට නැහැ. ඒ විතරක් නෙවෙයි දේශය හේතු වෙලා උපදින බයක් තැති ගැනීම ලොමු දැහැ ගැනීම බුදුරජාණන් වහන්සේට නැහැ. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශයත් ප්‍රහාණය කරලා තියෙන නිසා.
ඊළඟට මෝහය මේ ලෝකයට මුලා වීම තුළ බොහෝ අය දුක් විඳිනවා බයටපත් වෙනවා තැති ගැනීම වලටපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෝහය ප්‍රහාණය කළ නිසා මෝහය හේතු වෙලා උපදින කිසිම බයක් තැති ගැනීමක් ලොඹ දැහැගැන්වීමක් බුදුරජාණන් වහන්සේට නැහැ ඒ නිසා බයක් ඇති වුණාට පස්සේ කවුරු ගැනද කල්පනා කරන්න ඕන ඒ සූත්‍රයේ තියෙනවා තථාගත අපේ බුදුරජාණන් වහන්සේ ගැනම කල්පනා කරන්න කියලා ඇයි අපි ওই කාරණාව දේශනාව ආරම්භයේදීම පටන් ගත්තේ අද දේශනා කරන්න හදන්නේ ওই සූත්‍රෙන් නම් නෙවෙයි මේ කාරණාව ඇතුලේ බලන්න යම් හිතක රාගයේ උපදින ස්වභාවයක් තියෙනවා නම් දේශයේ උපදින ස්වභාවයක් තියෙනවා නම් මේ ලෝකෙට මුලා වෙන රැවටෙන ස්වභාවයක් තියෙනවා නම් එයාලා බයින් ඉන්න අය එයාලා හරියට තැති ගැනීම වලට පත් වෙන අය එයාලා හරියට ලොමු දැහැ ගැනීම වලට පත් වෙන අය බලන්න මේ තවත් කෙනෙකුට ආදරයෙන් බැඳෙන්නේ ඇයි මෝහය නිසා හරි නේද මේ ලෝකේ යම් රූපයකට ශබ්දයකට ගන්ධයකට රසයකට ස්පර්ශයකට ආදරයකට අපි අහුවෙන්නේ මෝහය නිසා මොකද්ද මෝහය ඒ දේවල් වල අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය පිළිබඳ තියෙන අනවබෝධය නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදීෙහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ නොදන්න නිසා ඒවට සාමාන්‍ය ලෝකයා ඇලුම් කරනවා ආදරය කරනවා බැඳී යනවා ඒ බැඳීම ඒ ආදරය නිසා බයටපත් වෙච්ච අවස්ථා නැද්ද දාලේයි වෙනස් වෙයි වෙන කෙනෙකු අයිති කරගනි වෙන කෙනෙකුට අයිති වෙයි මරණයටපත් වෙයි බලන්න තමන්ගේ ජීවිතේ කල්පනා කරලා කාට හරි එක්කෙනෙකුට දරුවෙකුට හරි බැඳිලා ගියා නම් ආදරෙන් මෝහය හේතු කරගෙන ඒ එක දරුවෙක් නිසා නමුත් බයට තැති ගැනීමට ලොමු දැහැ ගැනීමට පත් වෙච්ච වාර ගන්න ගණන් කරන්න බෑ එහෙම නේද එහෙනම් මේ ලෝකේ දෙන්න තුන් දෙනෙකුට ආදරය කරනවා නම් බැඳිලා යනවා නම් එයාගේ හිතේ බය ගැන ආයි අහන්න දෙයක් නෑ නේද එතකොට සම්මා සම්බුද්ධ ශාසනයකදී අපට අවස්ථාවක් ලැබෙනවා බය නැතිව ජීවත් වෙන්න තැති ගැනීම නැතුව ජීවත් වෙන්න ලොමු දැහැ ගැනීම නැතුව ජීවත් වෙන්න කොහොමද ඒ රාග දේශ මොහ ආදී කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් විසඳුම් මේ ධර්මයේ තුල තියෙන නිසා හිසරදයක් ඇතුණාට පස්සේ අපිට විසඳුම් තියෙනවා පැරසිටමෝල් පෙත්තක් අපිට පාවිච්චි කරලා හිසරදේ නැති කර ගන්න පුළුවන් ඊට වඩා දරුණු හිසරදයක් නම් විශේෂඥ වෛද්‍යරෙක් හමුවෙලා ඒක හොඳ කර ගන්න පුළුවන් ඖෂධ පාවිච්චි කරලා හැබැයි රාග දේශ මොහ ආදී කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න අවශ්‍ය විසඳුම් වලට නම් පින්නතුනි බුද්ධ ශාසනය හමු වෙන්නම ඕනේ අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මුල් කරගෙන. මේක හරීම වටින සූත්‍රයක්. අහලා තියෙනව නේද මේක? ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ බොහෝ අය අහලා තියෙනවා. පුරුදු කරන එක විතරයි අඩු. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පුරුදු කරන විදිය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහේදීද? කජංගලා කියන නියම් ගමේදී කජංගලා කියන නියම් ගමේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාටද? උත්තර කියන මානවකයාට. උත්තර කියන මානවකයාට හිටියා පාරාසරිය කියලා ගුරුවරයෙක්. මේ පාරාසරිය කියන ගුරුවරයාගේ ශිෂ්‍යයා වුණ උත්තර මානවකයා දවසක් යනවා බුදු පියාණන් වහන්සේ හමු වෙන්න මේ කජංගලා කියන ගමට නියම් ගමට. එතනදී බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතාවේ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ උත්තර මානවකයෙක්ගෙන් අහනවා ඔබේ ගුරුවරයා පාරාසරිය. පාරාසරිය ඔබට ඉන්ද්‍රිය භාවනාව උගන්වලා තියේද? එහෙමයි. මට උගන්වලා තියෙන්නේ. කොහොමද ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කියලා අහනවා මේ උත්තර මානවකයාගෙන්. එයා කොහොමද උත්තර දෙන්නේ එතකොට? මගේ ගුරුවරයා මට උගන්වලා තියෙනවා ඇහෙන් රූප දකින්න එපා. ඒක ඉන්ද්‍රිය භාවනාව.
කණෙන් ශබ්ද අහන්න එපා. ඒක ඉන්ද්‍රිය භාවනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? එහෙනම් මේ ලෝකේ හොඳටම ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කවුද? ඕ අන්ධයොයි බිහිරොයි. එතකොට අරයට සිහි ඉපදුනා. එයා බිම් බලාගෙන කල්පනා කරනවා. මොකද්ද මේ මට මගේ ගුරුවරයා උගන්වපු ඉන්ද්‍රිය භාවනාව කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට මොකද කරන්නේ? ඔන්න දේශනා කරන්න පටන් ගන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද්ද කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා හයක් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් පින්නතුන් කල්පනා කරලා බලන්න, තමන්ගේ හිතේ යම් කෙලෙස් ධර්මයක් අකුසල ධර්මයක් ඉපදුනාම ඒක දුරු කරගන්න කොච්චර වෙලාවක් යනවද? අපිට ව්‍යාපාදය තරහක් හිතේ හටගත්ත කියලා සාමාන්‍ය ජීවිතේ තරහක් ආවම තරහක් ගියාම කියලා කියන්න බෑ නේද? තරහ යනවනම් හොඳයි නේ ඇතට. එහෙම කන්නේ තරහ එනවා, තරහ උපදිනවා. තරහක් ඉපදුනාට පස්සේ කල්පනා කරලා බලන්න සාමාන්‍ය කොච්චර වෙලාවක් වගේ ඒක දුරු කරගන්න යනවද? විනාඩියක්, විනාඩි 10ක්, පැයක්, වරුවක්, දවසක්, සමහර අයට සතියක් ගිහිල්ලත් ඒ තරහ නැති කරගන්න බෑ. අමාරුයි, අමාරුයි, උත්සාහ කරාට අමාරුයි. එතන පොඩි අවධානමක් පේන්නේ නැද්ද? අකුසල් හටගත්තම, ලෝභ හිතක් හරි, දේශ හිතක් හරි, මෝහ හිතක් හරි හටගත්තම දුරු කරගන්න පැයක් දෙකක්, වරුවක් දෙකක්, දවසක් දෙකක් යනවා කියන එකේ අවධානමක් පේන්නේ නැද්ද? යම් කිසි මොහොතක අපට මරණාසන්න මොහොතේනවා. මරණාසන්න මොහොතේ ජීවිතේ චිත්‍රපටියක් වගේ ආවර්ජනා වෙනවා නේද? ජීවිතේ ඇසුරු කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හොඳ නරක, පව්, පින් මරණාසන්න මොහොතේ උඩුබැලිය අතරින්දි ආවර්ජනා වෙනවා. තරහකාරයෙක් මතක් වුණොත් මොකද වෙන්නේ? තරහ යනවා. දැන් තරහක් ඇති වුණාම ඒක දුරු කරගන්න සතියක් විතර යන කෙනෙකුට මරණාසන්න මොහොතේ තරහක් ඇති වුණොත් එයා කොහොමද මැරෙන්නේ? තරහෙන්මයි. සාමාන්‍ය ජීවිතේ යම් රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට, ආදරයකට ආශාවක්, ලෝභ හිතක්, උපාදානයක් ඇති වුණා මේක දුරු කරගන සති ගණන් යනවනම් මරණාසන්න මොහොතේ ආදරණීය චරිතයක් මතක් වෙනකොට ඇතිවෙන ආදරේ අපි ඇසිල්ලකින් දුරු කරගන්නේ කොහොමද? කෙලෙස් සහගත මරණය කොහෙද යන්නේ? සතර පායට. හොඳට කල්පනා කළ බලන්න, මේ වෙනකොට අකුසල් දුරු කරගන්න පැය ගණන් යනවනම් මරණාසන්න මොහොත දුගතියකට යන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒක ආයේ කොහෙවත් අහන්න ඕනේ නැහැ. තේරුම් ගන්න ඕනේ මේ වෙනකොට අකුසල් දුරු කරගන්න වෙලාව යනව නම් ගොඩක්, මරණාසන්න මොහොතේ උපදින අකුසලයේ විලෙම දුරු කරගන්නවා කියන එක හීනයක්. ඒකයි මේ ලෝක සත්වෝ දාස් ගණන් අපායට යන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් මේ සතර අපායේ පිරීලා තියෙන්නේ ඒකයි. අනුත්තර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් ප්‍රහාණය කරන විදර්ශනා මාර්ගය පුරුදු කළොත් එයාට අකුසල් දුරු කරගන්න පුළුවන් වේගය උපමාවලින් දේශනා කළ තියෙනවා. පළවෙනි උපමාව මොකද්ද? ඇහැට යම්කිසි රූපයක් හමු වෙලා මනාපයක්, කැමැත්තක්, අමනාපයක්, අකමැත්තක්, මනාපමනාපයක්, කැමැත්තක් හෝ අකමැත්තක් හෝ නොවන මනෝභාවයක් සකස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදර්ශනා මාර්ගය පුරුදු කරපු කෙනාට ඇහිපිල්ලමක් ගහන වේගය තුල ඉපදුණු මනාපය, අමනාපය දුරු කරගන්න පුළුවන්. බලන්න, ශක්තිමත් පුරුෂයෙක් ඇහිපිල්ලමක් ගහනවා කියන්නේ ඇසිල්ලයි.
උපදින තරහ ඇසිල්ලකින් නැති කර ගන්න පුළුවන්. ඒක විනාඩි ගණන්, පැය ගණන්, සති ගණන්, මාස ගණන් යන්නේ නැහැ. බලන්න මේ ලෝකේ සමහර අය ඉන්නවා තමන්ගේ එකුසි උපන් සහෝදරිය ගැන බැඳගත් වෛරයට මේ වෙනකොට අවුරුද්දයි. දෙකයි, තුනයි. ජීවිතේට මත ඇරලා තියෙන්නේ. එච්චර තරහක්. මැරුණත් ගෙන්නන්න එපා. එහෙම තමයි කියන්නේ. මලත් යන්නේ මං. එහෙම අවුරුදු ගණන් බැඳෙන අවුරුදු ගණන් ඇදෙන ව්‍යාපාදාදී සිටිවිලි ඇහිපිල්ලමක් ගහන මොහොතක් තුර නැති කර ගන්න පුළුවන් මාර්ගයක් ලැබෙනවා නම් තව වෙන මොනවද? බලන්න සමහර අය සමහර අයට ඇති වුණු මනාපය, ඇති වුණු බැඳීම් නිසා බැඳීම් ඇති වෙච්ච කෙනා දහ දුක් දුන්නත් මොකද වෙලා තියෙන්නේ? ඒ බැඳීම කැඩෙන්නේ. වචනෙන් කියනවා මම එයා අතෑරලා ඉන්නේ කියලා. හිතින් කරන්නේම අතෑරපු කෙනාගෙන කල්පනා කර කර ඉන්නේ. එහෙම නේද? සමහර අය කියනවා මම එයා දැන් අතෑරලා ඉන්න යුතුයකම් ටික විතරයි. ඒ වුණාට හිතන්නේම යාගෙන අතෑරිලාද? අල්ලගෙනමයි ඉන්නේ. ගියේ කොහෙද, මොකද කරන්නේ, කාත් එක්කද කතා කරේ, ඔක්කොම බල බල ඉන්නේ. හැබැයි අතෑරලලු. හිතින් අල්ලගෙන හිතේ උපාදානය. ඇහිපිල්ලමක් ගහන වේගයක් තුල ඒ උපාදානය නැති කරලා විවේකයකට පත් වෙන්න පුළුවන් නම් ඒ වගේ සැනසෙල්ලක් තව තියෙද? ඒ මාර්ගය මේ විදර්ශනා මාර්ගයක් විදියට මේ දේශනා කළ ඉතින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. කනට ඇහෙන මනාපයක් හෝ අමනාපයක්, කනට ඇහෙන ශබ්දයක් හමුවේ ඇති වෙන මනාපය අමනාපය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අසුරු සැනක්, මේ අසුරු සැන කියන්නේ මේක. අසුරු සැනක් ගහන වේගය තුළ නැති කරන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා පුරුදු කළොත්. නාසිර දැනෙන ගන්ධයක් පිළිබඳව ඇති වෙන මනාපය අමනාපය දුරු කරන්න පුළුවන් ඇලුණු නෙළුම් කොළයකට වතුර බින්දුවක් දැම්මට පස්සේ ඒ වතුර බින්දුව පහළට වැටෙන යම් වේගයකින්ද ඇලුණු නෙළුම් පතකට දානවා වතුර බින්දුවක් වේගෙන් පහළට යනවා. එවන් වේගයකින් නාසයට දැනෙන ගන්ධේ සම්බන්ධව ඇති වෙන මනාපමනාප ප්‍රහාණය කරන්න පුළුවන් මේ ඉන්ද්‍රිය භාවනා පුරුදු කළොත්. දිවට දැනෙන රස, දැන් දහවල් කාලේ දානේ ගත්තා. උදෑසන කාලෙත් ගෙදරදී හරි මෙහෙදී හරි දානේ ගන්න නැති. සමහර රස බොජුන් ලැබෙද්දී පුදුමාකාර ආසාවක් උපදිනවද නැද්ද? උපදිනව නේද? ඒ මනාපය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශක්තිමත් පුරුෂයෙක් කෙළපිඩක් බැහැර කරන්න යන්නේ යම් සුළු මොහොතද, එවන් සුළු මොහොතක් තුළ ඒ ආහාරයේ පිළිබඳව තියෙන ගිජු භාවය නැති කරන්න පුළුවන්. සමහර අයට ආහාරය ගැන මොකද වෙන්නේ? කේන්ති යනවා. ගල් තිබුණොත්, තුන පහ ටික නැත්තම්, ලුණු වැඩි නම්, තව මොනවද? කෙස් තිබුණොත් කේන්ති යනවද නැද්ද? ඒක ඇසිල්ලකින් දුරු කරගන්න බැරි නිසා වචන වැලක් විදියට දේශකාරීව බැහැර කරන සමාජයට මොකද වෙන්නේ? සමගිය ඉවරයි. ඒ වචන අපි දෙන්නේ අතර තියෙන සමගිය නැති වෙන්න වචන 1000ක් ඕනේ නැහැ. එක වචනය ඇති, එක බැල්ම ඇති. එතකොට ආහාරයක් අනුභව කරන වෙලාවේ ගලක් අහුවෙලා හරි ලුණු නැතුව හරි ඇති වෙන තරහා ඇසිල්ලකින් නැති කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? එහෙම මාර්ගයක් මේ ඉන්ද්‍රිය භාවනා තුල ගන්නන්නේ. ඊළඟට උපමා මොකද්ද? කයට දැනෙන ස්පර්ශ. කයට දැනෙන ස්පර්ශ සම්බන්ධව සමහර අයට දැඩි උපාදාන බැඳීම් තියෙනවා. සමහර අයට ගැටීම් තියෙනවා. මේ හකුලපු අතක් දිගාරින්න යන්නේ යම් සුළු මොහොතක්ද, එවන් මොහොතක් තුල ඒ අකුසල් දුරු කරන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා පුරුදු කළා. ඊළඟට සමහර අය චිත්ත ලෝකවල, එහෙම නැත්නම් සිහින ලෝකවල තණ්හාවෙන් කැමැත්තෙන් සැරිසරනවා. අතීතය, පාසල් ගිය කාල, විශ්වවිද්‍යාල කාල, නේද? විවිධ කාලයන් අරමුණු කර කර අරමුණු කර කර මෙහෙවිද්දි නෙමෙයි, තනි වෙන්න ඕන කොහේ හරි. පුටුවක් උඩ තනි වුණොත්, බස් එකක තනි වුණොත්, වාහනේ තනි වුණොත්, ගෙදර ඇඳක තනි වුණොත් මොකද කරන්නේ? අතීතයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ආවර්ජනා කර කර
කැමැත්තෙන් ලෝභයෙන් මොකද කරන්නේ කෙලස් වඩනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවස පුරාම රත් වෙච්ච තැටියක් තියෙනවා දවසෙම රත් වෙච්ච එක මේකට වතුර බින්දුවක් දානවා වතුර බින්දුවට මොකද වෙන්නේ අතුරුදහන් වෙනවා එවන් වේගයක් තුල ඒ අතීතයේ ලුහුබඳින තණ්හාව නැති කරන්න පුළුවන් ඇසිල්ලකින් ඉන්ද්‍රිය භාවනා පුරුදු කළොත් මේ ලෝක සත්‍යය මේ කෙලෙස් දුරු කර ගන්න බැරුව කර කියා ගන්න දෙයක් නැති වෙන්නේ දැවෙනවා තැවෙනවා පිච්චෙනවා දන දන වැඩි කරනවා එහෙම ලෝකයක් තුල මේ ලෝකෙට පහළ වෙන මේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේලා පින්නතුණි ඇසිල්ලකින් මේ අකුසල් දුරු කරන මාර්ගයක් පෙන්නනවා නම් මල් ලොරි ගණන් පූජකලත් මදී උතුමන් වහන්සේලාට අපට දෙන සැනසිල්ල මෙච්චරක් නම් සංසාර අනවරාගන සසර ගමනක අපට කෙලෙස් වලින් ගැලවෙන්න බැරි වුණා මොහොතකට ගැලවෙන්න බෑ අමනුෂ්‍යව වගේ අපි යට කරගෙන යනවා මේ ලෝකෙට පහළන යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපට ඒවයින් ඇසිල්ලකින් ගැලවෙන මාර්ගය පෙන්නනවා නම් අපි මොනවද නොකරන්න ඕන එතකොට අපි බලමු පවතින කාලය අනුව දැන් මේක කරන්නේ කොහොමද ඔය හිතේ යම් රූපයක් ගැන මනාපයක් කැමැත්තක් උපදිනකොට යම් රූපයක් පිළිබඳව කෙනෙක් පිළිබඳව අමනාපයක් උපදිනකොට මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ විදර්ශනා පාවිච්චි කරන්න වචන 3යි වචන 3 ඇතුලේ විශාල විදර්ශනාවක් තියෙනවා දැන් සමහර අයට මතක ඇති මොකද්ද එකක් කිව්වත් අනිත් දෙකේ සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි ඔන්න කාරණා තුන අකුසලයක් ඇති වුණාම ඒ අකුසලය අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද අල්ල ගන්න ඕනේ හඳුන ගන්න ඕනේ දැන් ගොයන් කපනකොට අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ ගොයන් කපපු අය දන්න නැති ඒක ගොයන් නොකපපු අයත් දැකලා ඇති ඉස්සෙල්ලා මිටි අල්ල ගන්න ඕන අල්ලගෙන දෑකැත්තෙන් කපන්නේ අපේ අම්මලෝයි ගෙදර තියෙනව නේද මේ මේස වලට හයි කරන හිරමන ඒ හිරමනේ පොල් ගන්න කලින් ඉස්සෙල්ලා මොකද කරන්නේ පොල් අඩලේ තියන්න ඕන තියලා කරකවන්නේ නැත්තම් ක්‍රියාව වෙන්නේ නැහැ ගොයම් මිටි අල්ලන්න නැතුව කැපීම වෙන්නේ නැහැ පොල් අඩලේ අල්ලන්න නැතුව ගෑවීම වෙන්නේ නැහැ පොල් ගෑම කියන එක ඒ වගේ ඉස්සෙල්ලාම අකුසල් ප්‍රහාණය කරන්න අකුසලී අල්ල ගන්න ඕන අපි අන්න එතෙන්ටයි සිහි අවශ්‍ය දැන් ඔන්න වාහනේ ගමනක් යනවා බස් එකේ හරි ගමනක් යනවා එක පාට ශරීරයක් දැකලා ලෝභ හිතක් ඉපදුනා අල්ල ගන්න ඕන එක ලෝභ හිතක් ඉපදුනා කියලා අඳුන ගන්න ඕන එක ඒ අඳුනගෙන තමයි ඒ හැඟීමට දානව මොකද්ද ඒ හැඟීමේ ලක්ෂණ තුන මොකද්ද සංකත බව ඕලාරික බව පටිච්ච සමුප්පන්න බව අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා සංකතයි කියන්නේ මොකද්ද කෙලෙස් ධර්මයක් සංකතය කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් වුණු කියන එක සකස් වුණු ඔන්න ඕක ඇතුළේ හොඳ කතාවක් තියෙනවා සකස් කරගත්ත නෙවෙයි සකස් වුණු දැන් මෙහෙම කියන්නද දැන් කුරුලෑ එනව නේද මූනේ කුරුලෑ හදා ගන්නවද කුරුලෑ හැදෙනවද ඊළඟට උණ හදා ගන්නවද උණ හැදෙනවද උණ හැදෙනවා අලුහම් හදා ගන්නවද හැදෙනවද හැදෙනවා කොණ්ඩේ වවනවද වැවෙනවද නියපොතු වවනවද වැවෙනවද වැවෙනවා ඊළඟට හමරැලි වැටෙනවද වට ගන්නවද පොඩ හිතෙන්නේ නැද්ද අපි කරගන්න දෙයක් නැහැ කියලා මේ ශරීරේ කොණ්ඩේ වැවෙනවා අපි වවා ගන්න නෙමෙයි ඒක වැවෙනවා මේ ගහක කොළේනෝ වගේ නියපොතු වැවෙනවා උණ හැදෙනවා කුරුලෑ හැදෙනවා හදා ගන්නෙක් නැහැ කියන්නේ ආත්මයක් විසින්ද මේක කරන්නේ ආත්මයක් විසින් නෙවෙයි නියපොතු වැවීම කරන්නේ දත් වැටීම දත් එළවීම කරන්නේ ආත්මයක් නම් මේක සබහදාමේ යම් වැඩපිළිවෙලා මේ ශරීරය ගැන මං ගත්තේ හිත ගැන එතකොට තේරුම් ගන්න පුළුවන්
मे शरीर तीयन वा हेम सिद्ध वेन देवाल टीका सिद्ध खरगा वेनवा कुरुलाइनवा एवगे लोभ हित मुखद वेन्नी उप दिनवा अभी उपदवा गण अपीट अपी तवात्न तरह हदागन्नवद तरह हेदेनवद දැන් කවුරු හරි අපිට පරුස වචන දෙක තුනකින් බැනගෙන බැනගෙන යනවා. එතකොට දැන් අපි හිත හිත තරහ හදනවද? තරහ හදන්න ඕන කියලා අපි හදනවද? හැදෙනවා, හැදිලා ඉවරයි. අර පැත්තේ පරුස වචනේදී මෙහි වැඩේ වෙලා ඉවරයි. ගිනියම් වෙලා ඉවරයි. මේ හිත කියන්නේ සිද්ධ වෙන දෙයක්. ඔන්න ඕකල්ල ගත්තොත් සිද්ධ වෙන දෙයක්. දැන් බණ ඇහෙනවනේ. ඔය පැත්තේ ධර්ම ශ්‍රවණයේ වෙනකොට ශ්‍රද්ධාව ඇති කරගන්නවද ඇති වෙනවද ඇති වෙනවා ප්‍රඥාව ඇති කරගන්නවද ප්‍රඥාව ඇති වෙනවා දැන් සමහරක් නිදිමත ඇ නේද ඕක හදාගත්තද හැදුනද හදාගත්තනම් තමන් කරලා තියෙන්නේ හරිද බණ අහද්දි කවුද කැමති නිදි කියලා වැටෙන්න ඒක හැදෙනවා හරිද එතකොට तीन मिदे ने क्या तीन मिदे गए हदागण का हेदने का इतकोट सांकता किल किया सकाशन हंगी मक यम यमेन अभी आदरिया अतिना कि बला नहीं वचनवती आदरिया अतिना समहार धान्यमने बंदी मक अति वेला वेला धान्यने देखिए हमेक नाम क्या हम धान्यमने आदरिया अति वेला बंदी मक अति वेला අපිට දැනෙන්න ඕනේ මේව හරියට මේ ගහ කුල වගේ හිත මේ බලන්න මේ ගස් වලට වතුර ලැබෙනකොට පෝර ලැබෙනකොට හිරුවැලිය ලැබෙනකොට වාතය ලැබෙනකොට මොකද වෙන්නේ මේ ගස් හැදෙනවා අන්න ඒ වගේ විවිධ හේතු අනුව සිතවිලි හැදෙනවා එතකොට මෙයා දකිනවා මේ සිතවිල්ල මම හදාගත් එකක් නෙමෙයි දැන් මනාපයක් ඉපදුන කියන්නකෝ මම හදාගත් එකක් නෙමෙයි ආත්මයක් විසින් හදපු එහෙකුත් නෙමෙයි ඊළඟට යම් කෙනෙක් අරමුණු කළා නම් ඒ ලෝභය ඉපදුනේ එයා හැදුවත් නෙමෙයි මේක. දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මෙක් හැදුවත් නෙමෙයි. මේක හිතේ හිතේන යම් ධර්ම ස්වභාවයකට අනුව මේ හැඟීම මේ මොහොතේ ඇති වුණා, සකස් වුණා, සංකතයි. සංකතය කියන්නේ ඒක සකස් වුණ එකක් ඒක. එතකොට මේ මොහොතේ ඇති වුණේ හැඟීම ගිය මොහොතේ ඉඳලා ආපු එකක්ද? දැන් සමහර අම්මල තාත්තල කියන ඉස්සර ඉඳන්ම මම්මගේ කොල්ලට හරි ආදරේ. මොකද්ද එතන තියෙන්නේ? නිත්‍ය සංඥාව. මේ අම්මල තාත්තල හිතනවා එදා ඉඳලා මේ පුතාට වෙනස් නොවන ආදරයක් ඇවිල්ලා. එදා ඉඳලම මේ මොහොත වෙනකන් දුවට පුතාට මං ආදරේ. මෙයාලගේ හිතේ තියෙන්නේ එදා ඉඳලා එක දිගට ආපු නිත්‍ය ආදරයක් ගැන. නෑ ආදරේ කියන්නේ මොකද්ද? මනාපේ කියන්නේ මොකද්ද? චිත්තක්ෂණයක් පාසා මොකද වෙන්නේ? ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. එතකොට මම කල්පනා කරනවා මේ ඇති වුණු මේ මනාපය ආත්මයක් විසින් හැදුවවත්, දෙවි කෙනෙක් විසින් හැදුවවත්, බ්‍රහ්මෙක් විසින් හැදුවවත් නෙවෙයි. නැත්නම් අරය හැදුවවත් නෙවෙයි. ඊළඟට මේ ඇති වුණු හැඟීම ගිය මොහොතේ ඉඳලා මේ මොහොතට ආවත් නෙවෙයි. මේ හැඟීම මේ මොහොතින් පස්සේ මොහොතට යන්නේත් නැහැ මේ මොහොතේම සකස් වෙලා මේ මොහොතේම නැති වෙලා යනවා සංකතයි දැන් ඔය පැත්ත ගැන හිතන්න නැතුව ශරීරයක් දැකලා ලෝභයක් ආදරයක් ඉපදිලා අනේ කොච්චර ලස්සනද අනේ මටම ගැලපෙනවා කිය කී හිත ගියොත් මොකද වෙන්නේ මේ විදර්ශනාව ගැන අවධානය යොමු කරන්න නැතුව ඒ යෝනිසෝ මානසිකාරයට හැරෙන්න නැතුව යමක් ගැන ආදරයක් ඉපදුනාට පස්සේ ඒකට කල්පනා කර කරම කල්පනා කර කර පැයක් දෙකක් හිටියොත් මොකද වෙන්නේ ඒවා ප්‍රබල උපාදාන මට්ටමට යනවා. එතකොට ඒව නොදක බෑ, නොවස බෑ, නොවිඳ බෑ. ඉතින් හොයාගෙන දුවන්න පටන් ගන්නවා. කඩිකුල ඇවිස්සුනා වගේ නේ. කඩිකුලක් ඇවිස්සුනාට පස්සේ පොඩක් මතක් කරගන්න. ඒ වගේ තමයි කාමයන්ට තණ්හා උපාදාන ඇති වුණාට පස්සේ ලෝක සත්‍යෝ. කඩිකුල ඇවිස්සුනා වගේ. අරේ දුවන මෙහෙ දුවන මොකටද බලන්න, අහන්න, විඳින්න පිස්සු හැදුනා වගේ. එහෙම වෙන්නේ මෙහෙම මනාපයක් ඉපදුනාට පස්සේ තණ්හාවක් ලෝභහිතක් ඉපදුනාට පස්සේ ඒකේ සංකත ලක්ෂණ වශයෙන් මේ විදර්ශනාවක් විදර්ශනාවෙන් එදියා නොබලන නිසා
අර ලෝභය වැඩෙන පැත්තටමයි කල්පනා කරන්නේ. දැන් උදේ බලන්න දැන් මේ ආරාමයට එනවා. දැන් ආරාමයෙන් බැහැර වෙලා හවස යනවා. කොච්චර Tamanට කැමැත් උපදවන රූප ශබ්ද ආදී හමු වෙන්න පුළුවන්ද? එතකොට මේ කැමැත් උපදිනකොට මේ කැමැත් උපදවපු රූපේ ගැනම ලෝභ සහගතව හිත හිතින් එක නෙමෙයි කරන්න ඕන අපි. අද අපි මේ දුක් විඳිනවනේ සමහර අය හින්දා. සමහර අය හිතන බැඳීම් නිසා. ඕකේ ආරම්භය කොතනද? එක මොහොතක ඇති වෙච්ච තණ්හාව, ලෝභය, ස්නේහය අපි මොකද කළේ? විදර්ශනාවෙන් නැති කළේ නැහැ. අත් එදා ඒ රූපය, ඒ හඬ, ඒ ආදරය ලැබෙද්දී මේ ඇති වුණු ආදරය මම හදාගත්ත හේකුත් නෙවෙයි, වෙන කෙනෙක් හදපු හේකුත් නෙවෙයි, මේක නিত্য හේකුත් නෙවෙයි, මේක මේ මොහොතේ මොහොතේ නැති වෙන එකක් කියලා මේ ඉන්ද්‍රිය භාවනාවට අදාළ කාරණාටි කල්පනා කර කර ගියා නම් එදා මේ ඇති වෙච්ච තණ්හාව එතරම් නැති වෙනවා. හැබැයි ඒක කලේ නැහැ. මොකද කලේ? ඒ රූපය මනසින් අනුභව කළා. ඒ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී හිතින් අනුභව කළා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ගලව ගන්න බැරි දුක් ගොඩක්. ලිහා ගන්න බැරි දුක් ගොඩක්. මූල හේතු අල්ල ගන්න ඕනනේ. අර මේ බෙලිගෙඩියක් වැටුණාට පස්සේ හාව මොකද කළේ? දුවන්න පටන් ගත්තා පොළොව පෙල්ලෙනෝ කියලා. ඒක දැකපු මූ හේතු බැලුවේ නැහැ. මූ ටිකක් දුවන්න පටන් ගත්තා. අන්තර මුළු කැලේම දුවන්න පටන් ගත්තා. සිංහයා මොකද කළේ? හේතුව හොයාගෙන ගියා. ඇයි මට මෙහෙම වුනේ? අද බැඳීමක් නිසා ඔය හිත විඳවනව නම් හේතුව මොකද්ද? මේට අවුරුද්දකට කලින් හරි, සතියකට කලින් හරි, දවසකට කලින් හරි, අවුරුදු 50කට කලින් හරි යම් රූපයක්, යම් ආදරයක් ලැබෙනකොට ඔය හිතේ ඇති වුණු මනාපය විදර්ශනා කරලා දුරුකලේ නෑ. හරි නේද? අදවත් ඔය විදර්ශනා ඇහැ උපදවා ගත්තේ නැත්නම් අදින් පස්සෙත් මොකද වෙන්නේ? අර වගේ මේවට අහුවෙවි අහුවෙවි දවස ගානේ දුක් පොදි බැඳ 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 යනවා. ඒ නිසා මේ භාවනාව කියන එක ඉදිරියදා ජීවිතේ වෙන්න ඕන එකක් නේ. එතකොට පන්සලට ඉද්දි හරි, පන්සලෙන් යද්දි හරි, පන්සලේ ඉද්දි හරි, මොකක් හරි රූපයක් ගැන මනාපයක් ඉපදුනාම ඒක අල්ල ගන්න ඕන, ගොයම් මිටි අල්ල ගන්න, හඳුන ගන්න ඕන. හඳුනගෙන මොකද කරන්න ඕන? මේකේ සංකත ලක්ෂණ ටික කල්පනා කරන්න. එතකොට ඒ අකුසලේ ටිකෙන් ටික ටිකෙන් ටික දියවෙවි දියවෙවි යනවා. නිදිගුම්බ පඳුරට කකුලෙන් ගැහුවොත් මොකද වෙන්නේ? ඒක ඇකිලිල යනවා. අන්න ඒ වගේ තමයි අකුසලේ දිහා විදර්ශනාවෙන් බලද්දී අකුසල් අනිත් පැත්තට, වැඩෙන පැත්තට නෙමෙයි, නොවැඩෙන පැත්තට සකස් වෙන්නේ. මෙහෙම කාරණාවකුත් කියන්න ඕන. දැන් මේ දහම දන්න අයත් ඉන්නවනේ. දැන් අපිත් සියල්ල දන්නේ නැතුණාට අපිත් යම් තරමකට දන්නවනේ සූත්‍ර, අභිධර්ම, විනය. ඒ වගේ මෙතන පින්නතුණුත් ධර්මයේ යම් මට්ටමකට හැම කෙනෙක්ම දන්නවා. සමහර අය ගොඩක් දන්නවා ඇති, සමහර අය ටිකක් දන්නවා ඇති. අපි ඒව දැනගත්තේ පොතපතින්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡාවලින්. එහෙමනේ අපිට සුත්තමේ ඥානෙ එන්නේ. ඔය දැනුම සහ ඒ දැනුම ප්‍රායෝගිකව පුරුදු කිරීම තුළ අකුසල් ප්‍රහාණය මෙන්න මේ උපමාවෙන් තේරුම් ගන්නකො. මල කඩ කාපු පිහියක් තියෙනවා. මේ මල කඩ කාපු පිහිය මේ මේසේ ගැහුවොත් මල කඩ කුඩු වැටෙනව නේද? එහෙම වැටෙන කුඩු ටිකකුත් තියෙනවා. හැබැයි වැටෙන්නේ නැතුව පිහියම අල්ලගෙන තියෙන මල කඩ වගේකුත් තියෙනවද නැද්ද? ඒ ටික නැති කරන්න පුළුවන් ද කොච්චර ගැහුවත්? ඒකට අපි මොකද කරන්න ඕන? කම්මලකට දීලා හරි ඒක හොඳට මලකඩ ටික යවල සුද්ධ කරගන්න ඕන. පිහියකින් මලකඩ කාව පිහියක් කොහේ හරි ගලක හරි ගැහුවොත් වැටෙන ටිකකුත් තියෙනවා, නොවැටෙන ටිකකුත් තියෙනවා. ඔය වැටෙන ටික අපි තේරුම් ගන්න ඕන දැනුමට නැති වෙන කෙලෙස් වගේ. දැනුම ධර්ම ශ්‍රවණය කරද්දි, දහම් පුස්තක හදාරද්දිත් කෙලෙස් ප්‍රහාණයක් වෙනවා. හැබැයි ඒකර පිහිය ගහේ මේකේ ගහද්දි වැටෙන මේ අර කුඩු ටික වගේ. හැබැයි අර පිහියේ තියෙනව නේද බද්ද වෙච්ච ටිකක්. අන්න ඒ වගේ ඝන හැඟීම් වගේ ඝන කෙලස් ටිකක් තියෙනවා. ඒව දැනුමෙන් යන්නේ නැහැ. අන්න ඒව තමයි යම් සිද්ධියක් වෙනකොටම හොස් ගාලා නැగిලෙන්නේ. ඒ ඝන හැඟීම්, ඝන සංඥා නැතිකරන්න නම් විදර්ශනාව පුරුදු කරන්න ඕන. දැනුමෙන් ප්‍රහාණය වෙන කෙලස් ටිකකුත් තියෙනවා.
හැබැයි දැනුමට අහන්න නැති හොඳටම මට එන්නේ නැහැ වචනයක් එහෙනම් හොඳටම අර නාහන මට්ටමටපත් වෙච්ච කෙලස් වගේක් තියෙනවා දැනුමට යවන්න බෑ ඒවා ඒවා හොඳ විදර්ශනාවකින් හොඳ විදර්ශනාවකින් තමයි ඒව අහලන්න ඕනේ තමන්ගේ හිතින්ම අහලා බලන්න ඔය සමහර අයට කොච්චර බණ ඇහුවත් තරහායනෙක අඩු වෙන්නේ නැහනේ සමහර කෙලස් නෑ තමා හොඳ එයා හොඳ කෙනෙක් වෙලා ගුණවත් කෙනෙක් වෙලා කරුණාවන්ත කෙනෙක් වෙලා තරහ යන එක සමහර රාග හිත් සමහර මාන්න සමහර ඉරිසියාව නැති වෙන්නේ නැහැ කොච්චර බණ ඇහුවා ඇයි ඒ අර නිකන් පිහිය ඉතුරු වෙච්ච මල කඩ වගේ ඒවට මේ විදර්ශනාව ඕන එතකොට එදිනෙදා ජීවිතේ මනාපයක් ඇති වෙද්දි කල්පනා කරනවා සංකතයි ඒ හැඟීම මේ මොහොතේ සකස් වුණු හැඟීමක් किसीम आत्मय को पुद्गले सत्येक हदपेकूत नेवे खलीम मोहतेंदल मे मोहत टापु नित्य हंगीमकूत नेवे मे मोहतेंदल ईलंग मोहतटन नित्य हंगीमकूत नेवे मे मोहते अतिवेल मे मोहते विनाशल मे मोहते नतिवेल हंगीम शरीर विविध लेडरोग हेदन वगे हिते अतिवेन हंगीम हदागणिका नेवे सांकताय ईलंगट ओलारिकाय ओलारिकाय कियाने मुखद ओ दुख पक्षेट आईति मनापे हेवत कैमत शप पक्षेट नेवे सुख पक्षेट नेवे दुख पक्षेट आईति एकाक अमनापे सुख पक्षेट नेवे दुख पक्षेट आईति एकाक एक है ओलारिकाय गोरोसुई कर्कशाय केलेस हरि कर्कशाय हरि गोरोसुई हरि रौद्रय अन्ने टिक मतुकोल्ल गन्न ओन एक मेहेम करन्न पुलुवा ඕනම අකුසලයක් උපදිනකොට ඒකේ දුක්ඛ පක්ෂය අපට දකින්න පුළුවන් පැතිකඩවල් කිහිපයක් තියෙනවා එකක් තමයි ඕනම අකුසලයක් උපදිනකොට ඒ අකුසලෙත් එක්ක උපදිනවා මොනවද අකුසල සාධාරණ චෛතසික එයා තනියම නෙමෙයි මේ අපිට මේ වැඩේ දෙන්නේ එයාත් එක්ක කත්තල් බැඳගත් අකුසල් වගේක් තියෙනවා ඕනම අකුසලයක් හිතේ උපදිනේ තව ප්‍රධාන හතර දෙනෙක් සමග අකුසලයේ සම්පතිය නම් එයත් එක්කෙන සේනාවේ හතර දෙනෙක් වගේ තමයි අහිරික අනොත්තප්ප මෝහ උද්දච්ච හොඳට බලන තරහක් ගිය වෙලාවක උද්දච්චේ හෙවත් හිතේ නොසන්සුන්කම නැද්ද රත් වෙච්ච ගලක් උඩ අතෑරපු මාළුවෙක් වගේ හිත දඟලනවා බලන්න ඕනම අකුසලයක් එක්ක උද්දච්චේ උපදිනවා නොසන්සුන්කම ඒක ඕලාරික ධර්මයක් ඕලාරික ස්වභාවයක් දුක්ඛ පක්ෂයට ඇයිති ඊළඟ ඕනම අකුසලයක් එක වරදල ලැජ්ජ නැතිකම උපදිනවා. ඒක දුක්ඛ පක්ෂයටයි. වරදල ලැජ්ජ නැතිකම ආවට පස්සේ ඕන දෙයක් කරනවා. වරදට බය නැතිකම, විපාකයට බය නැතිකම. ඒකත් උපදිනවා. අනුත්ප්පය. ඊළඟට අකුසල් ලිපුදුනාට පස්සේ කරන්නේ හොඳ වැඩද, නුවණක්කාර වැඩද, මෝඩ වැඩද? මෝඩ වැඩමයි. ගියපු තරහ ගැන සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තියද? දැන් තරහ ගිහිල්ලා කරනවනේ මේ වෙලාවට කරන්න ඕන මේක කියලා. දැන් එහෙම කරපු ගොඩක් ඇතිනේ. දැන් කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන් දෙදා හරි නුවණක් කාර වැඩක් කළේ මං කේන්ති ගිහිල්ලා. නේද? ඇයි සතුටු වෙන්න බැරි? ඒ ව්‍යාපාදයට එක්ක උපදින මෝඩය මෝහය හේවත් ඒ මෝඩකම එදා මෝඩකම් කෙරෙව්වා. හැම අකුසල ඉරිසියාව රාගය ව්‍යාපාදය මාන්නෙ මේ හැම එකක් එක්කම නොසන්සුන්කම කියන උද්දච්චය වරදර ලැජ්ජ නැතිකම කියන අහිරික විපාකයට බය නැතිකම කියන අනුත්ප්පේ සහ මෝඩකම කියන මෝහය කියන හතරම උපදිනවා ඕලාරිකයි ඊළඟට ඒ අකුසල් ලිපුතුනාට පස්සේ අත්තානුවාද බයට හේතු වෙනවා ඒ කියන්නේ තමන්ගේ ආත්මය තමන්ගේ සම්මුති ලෙස ගත්තොත් තමන්ගේ ජීවිතෙම තමන්ට චෝදනාය වෙනවා අකුසල් වල ඕලාරික ස්වභාවයක් ඒ තමන්ගේ පැත්තෙම තමන්ට තවීම් දවීම් මෙති කරනවා අත්හානුවාද බයට හේතු වෙනවා ඊළඟට පරානුවාද බයට ඇති කරන කියන්නේ බාහිර ලෝකෙන් නිඳා ලැබෙන්න හේතුන කෙලෙස් වින්දා කෙලෙස් ඔය කිසිම කතාවක් කියාගෙන ඉන්නේ නැහැ මං දැන් ඔයාට ඉස්සරහට පශ්චත්තාප දෙන්නයි මේ ඉන්නේ මම දැන් ඔයාට ඉස්සරහට පවුලේ අයගෙන් නිඳා දෙන්නයි මේ ඉන්නේ මං ඉන්නේ ඔයා මේ සතර පායට අරගෙන යන්නයි ඒ කතා නැහැ කෙලෙස් වල ඇහැ වහලා අපිට අපි වමාරිය දාන්නේ. එතකොට බලන්න මෙයා මතු කර ගන්නවා දැන් ඉස්සෙල්ලම සංකතයි.
හරි මේ මනාපය මේ අමනාපය සකස් වුණු එකක් ඕලාරිකය කියන්නේ යා කල්පනා කරනවා මේ ඉපදුණු අකුසලයේ මනාපය අමනාපය දුක්ඛ පක්ෂයට ඇයිති ඇයි දුක්ඛ පක්ෂයට ඇයිති මේක ගොරෝසුයි මේක රෞද්‍රයි මේක තැවිලි දැවිලි ඇති කරනවා ඊළඟට මේක හිත නොසන්සුන් කරනවා වර්ධන ලැජ්ජාව නැති කරනවා විපාකයට බය නැති කරනවා මෝහය වැඩි කරනවා ඊළඟට මෙහෙමත් බලන්න දැන් යම් කිසි රූපයක් ගැන ස්නේහයක් ගැන හරි තණ්හා විපදුනාට පස්සේ මනාපය විපදුනාට පස්සේ ඕකොස්සේම ගියොත් ඊළඟට උපදින අදහස මොකද්ද මනෝභාවය උපාදානය උපාදානයක් හිතේ වැඩ කරද්දී ඕක ඇතුලේ මොනවද හැදෙන්නේ විපාක පිණිස කර්ම භවය භවයේ සකස් වෙනකොට ඒක හේතුලා මොකද්ද වෙන්නේ ජාතිය ජාතිය සකස් වෙනකොට ඒක හේතුලා මොකද වෙන්නේ ජරා ව්‍යාධි මරණ එතකොට අපි මෙහෙන් එක රූපයක් තණ්හාවෙන් ස්පර්ශ කරනකොට එක ස්නේහයක් ප්‍රේමයක් ආලයක් තණ්හාවෙන් ස්පර්ශ කරනකොට අරහෙ උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ සෝග මහා දුක් රාශියකට අත ගැහුවා වෙනවා බය නැතුව අත ගහන හැටි බලන්නකො නේද කිසිම බයක් නැතුනේ රූප දිහා ලෝභයෙන් බලාගෙන ඉන්නේ නේද කිසිම බයක් නැතුනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ගැන කල්පනා කර කර කල්පනා කර කර තණ්හාවෙන් ඉන්නේ මේ මේ අත ගහන්නේ මොකටද මේ උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මේ 11 ගින්නකට මේ පාර කපා ගන්න මරුවලක් පාගනවා වගේ මේ මරුවලක් පෑගුවොත් මොකද වෙන්නේ ඩෝංගාලා කකුලක් කඩාගෙන යනවා හරිද මොකද කරන්නේ මරුවල් පාගන්න අරකයි අන්න ඒ වගේ තමයි තණ්හාව මරුවලක් වගේ ඒක ස්පර්ශ කළොත් අර මරුවැල ඩෝංගාලපත් වුණා වගේ උපාදාන භව ජාති ජරා මාර මරුවැලක් හැප්පුණා වගේ නෙමෙයි ඊට පස්සේ ඉතින් මේ මේ ගැන කොච්චර සිහියකින් ඉන්න ඕනද පින්නතුනේ එතකොට බලන්න සාමාන්‍ය ජීවිතේ සසරින් ගැලවෙන එක හරි අමාරුයි මේ හිතට පුරුදුම කෙලෙස් එක්කම ජීවත් වෙලානේ මෙයාව නිවැරදි මාර්ගයකට ගන්න එක හරි අමාරුයි ඒක දන්නේ පුරුදු කරන අය සමහර ගෙවල් වල ඉන්න කියන දේ නාහන ළමයි ඉන්නේ. ඔතන ඉන්න පුතා කියලා තියලා යනවා ඇසිල්ලකින් මොකද වෙන්නේ? ඔය සමහර ගෙවල් වලට ගිහිල්ලා ඒ අම්මලා ඒ පවුල් වලින් ලබන නිඳා පව ලබනවා. ඒ ළමයි නිසා. අන්න ඒ වගේ හරිම මේ ඇත්තර ධර්ම ටිකක් තමයි කෙලස් කියන්නේ. හිත කියන්නේ. අපි කොච්චර බණ අස්සවලා භාවනා කරවලා දන් දීලා සිල් රැකලා මෙයා හදන්න හදනෝ හැදෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ ඒ අපි ගන්න වීරයට එහා ගිය වීරයක් ඕන පින්නතුනේ. එහෙනම් බලන්න තණ්හාවක් හෝ මනාපයක් හෝ අමනාපයක් හිතේ ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? සංකත වශයෙන් දකිනවා ඒක දිහා බලනවා. ඕලාරික වශයෙන් බලනවා ඊළඟට පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු ඵල දහමට දාලා බලනවා දැන් බලන්න ඇහැ සුරු කරගෙන මනාපයක් ඉපදෙනවට නම් ඒ මනාපයට හේතු කොච්චර තියෙනවද දැන් ඇහැ නැත්තම් ඒ මනාපය උපදීද නැහැ රූපය නොතිබ්බනම් ඒ මනාපය උපදීද ඇහැ සුරු කරගෙන පහළ වෙන විඥානයේ චක්කු විඥානයේ පහළුන් නැත්තම් ඒ මනාපය උපදීද චක්කු සම්පස්සේ නැත්තම් මනාපය උපදීද නැ මේ නාම රූප පරම්පරාවක් තිබ්බේ නැත්තම් ඒ අරමුණ ගැනේද නැ අතීත අවිද්‍යා තණ්හා කර්ම තිබ්බේ නැත්තම් මේව හැදේද නැ එහෙනම් එක මොහොතක තණ්හාවක් උපදිනවා කියන්නේ හේතු රාශියක බලපෑමෙන් සිද්ධ වෙන්නේ ඒ එක හේතුවක් හරි නැත්තම් මොකද වෙන්නේ ඒ මනාපය එතනම නැති වෙලා යනවා එතකොට මෙයා දකිනවා මේ ඉපදුණු මනාපය පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු නිසා උපන් හේතු නැත්නම් හේතු නැති කල්ලි නිරුද්ධ වෙන යන ධර්ම. එතකොට බලන්න මෙන්න මේ විදර්ශනාව සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න වශයෙන් අර හැඟීම අල්ලගෙන කල්පනා කරද්දී ඒ හැඟීම ඒ තැන්වලම ඒ තැන්වලම දියවි 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 ගිහිල්ලා මොකද වෙන්නේ මෙයාගේ හිත විදර්ශනා උපේක්ෂාවක පිහිටන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අඩුම ගානේ සතියක්වත් මේක කරන්න ඕන.
සතියක් හරි මේ වැඩපිළිවෙල කළොත් ගෙදර ඉද්දි වැඩට යද්දි එදිරෙදා වැඩ කටයුතු කරන අතරේ මනාපයක් උපදිනකොට ඒකේ සංකත ඕලාරික පරිසම්පන්න ලක්ෂණ බලනවා ඊළඟ අමනාපයක් උපදිනකොට කොච්චර සිහියකින් ඉන්න ඕනද ඒ වල්ලල්ල හිත නිස්පර්ශ කර කර සිහිනුවණින් හඳුනගනිමින් සංගත පරිසම්පන්න ඕලාරික වශයෙන් බලනවා ඔහොම සතියක් හිටියොත් පින්නතුනේ සතිය අවසානයේ ලොකු විදර්ශනාත්මක දිනුවකට යන්න පුළුවන් ඉතින් අන්න ඒ වගේ ලක්ෂණ වැඩපිළිවෙලක් තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ ඇහැ කන නාසය දිව කය මන සැසිරු කරගෙන උපදින මනාපමනාපාදී කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරගන්න තථාගතයන් වහන්සේ අපට දුන්න විදර්ශනා මාර්ගයක් විදර්ශනා විසඳුමක්. ඉතින් මේක මේ වගේ එක දේශනාවකින්ම සියල්ලම දැනගන්න බෑ මේ සූත්‍රය හදාරන්න ඕන මේ සූත්‍රයට අදාළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිදු කළ දේශනා අහන්න ඕන අටුවා ටීකා ආදී හදාරන්න ඕන ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන එහෙම කරමින් තමයි අපි තව තවත් මේ මාර්ගය හරියට දැනගෙන දැනට දන්න ටිකෙන් අපි කරනවා තව තව ඒ වෙකුතු කර ගනිමින් මේ අකුසල් ප්‍රහාණයට කටයුතු කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයාගේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව විස්තර කළ තියෙන්නේ. ඉතින් මේ තහා දේශනා කරන්න වෙලාව නෙවෙයි මොකද එකට පටන් ගන්න තියෙන දේශනාව පටන් ගත් 1:20ට. එතකොට දැන් මම මෙතන තව දේශනා කරගෙන ගියොත් ඊළඟ දේශනාවට ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දේශනා කාලයට හානියක් වෙනවා. උන්වහන්සේගේට ඊළඟට කරන්න තියෙන නම් දේශනාවක් ඒ දේශනාවත් තවත් ඈතට යනවා. ඒ නිසා මීට වඩා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තුනේ දේශනා කළේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උප්පරි පඤ්ඤාසකේ දේශනා සඳහන් වෙන තියෙන එදිරිදා ජීවිතේ පැහැදිලිව පුරුදු කරලා මනාපමනාපාදී ක්ලේශයන් ප්‍රහාණය කරගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. හැම දිනාටම මේ විදර්ශනා මාර්ගය ජීවිතයට එකතු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යමින් ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් තුලින් උපදින බය තැති ගැනීම මාත්‍රයක්වත් අත්දකින් නැති සාන්ත හිත ඇත්තෝ භවතව පත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්නතුනි ධර්ම දේශනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ශ්‍රීපත් කළ තියෙනවා ධර්ම දේශනාවේ පිරිකර සහ විකාශන දායකත්වයේ දරන්නේ එම් ඒ රත්නාවති මහත්මිය විසින්. අරමුණු විදියට සිහිපත් කළ තියෙනවා ජූලි මාස 6 වෙනි දිනට උපන්දිනයේ දෙනු ප්‍රියන්ත රත්නසිරි පුතාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් ආර්යදා සභේ වික්‍රම සාම්පුතුණවන්ට සාම්පුර්ෂයාට පින් අනුමෝදන් කිරීමටත් ඒ පින්වත් මෞතුමිය බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම ජූලි 29 වෙනිදා උපන්දිනයේ දෙන අක්නා දම්සි මිනිබිරියට තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ආරාමයේ වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් ඒ මෞතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මියගේ ඒ මෞතුමියගේ සියලුම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයන් වහන්සේට ගමන් පහසුව සඳහා දායකත්වයේ දරන්නේ නිපුනිකා සෝමතිලක මහත්මිය සහ අමිල නානායක්කාර මහත්මයා කියන පින්වත් දෙපළ විසින්. අරමුණු විදිර සිහිපත් කරන ඊයේ දිනට ජූලි 12 වෙනිදාට යෙදුණු සෙත්බෝ නානායක්කාර පුතුණුවන්ගේ පළමුවන උපන්දිනයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන්නට පුතුණුවන්ට පුතුණුවන්ගේ ජීවිතය යහපත් කරගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුණ නුවණින් උපවත් වුණු ඊටාම යහපත් ජීවිතයක් පුතුණුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුව ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව සිඟිති පුතුණුවන්ට නිරතුරුවම ලැබේවා කියලා පින්වත් දෙමව්පියන් සිහිපත් කරනවා. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා. අප සියලු දෙනාට මිතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ උතුම් කුසල වේවා කියලා ඒ පින්වත් අය සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේ දායකත්වයේ දරන හැම දෙනාගේම ඒ ප්‍රාර්ථනාවේ ආකාරයෙන් සිද්ධ වේවා.
දායකත්වයේ දරණ අයටත් ඒ පින්නතුන්ගේ පවුල්වල හැම දෙනාටත් මේ පින්නතුන්ටත් බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් තව තවත් ධම්ම මාර්ගය පිළිවෙත් මඟ සරු කර ගන්නට හැකි වේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේම සංසාර දුක් නිමා කර නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමටම හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිරන්තරයෙන්ම අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉතාමත් ගෞරවයෙන් වැඩ කටයුතු කරන නායක ස්වාමින් වහන්සේ නමක් විදිහට අපි හැමදෙනාම දැන හඳුනගෙන සිටින මිරහවත්තේ නායක ස්වාමින් වහන්සේට මේ උතුම් පුණ්‍ය ශක්තිය උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු යහපත් කරගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආරාම වාසී මහා සංඝ රත්නයටත් උන්වහන්සේලාගේ සියලු ප්‍රාර්ථනා සඵල කර ගැනීමට මේ පින හේතු වේවා ඔබ අප හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින අවසාන වශයෙන් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආශිර්වාදය අභිවාදන සීලිස්ස නිච්ඡන් බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු